රුව සරමාවයේ පින් වත ඔබ හැමද නාටම ස්ථද වන්නේ බෞද්ධරූපවාගිනී නාලිකාවතුලින් මේ පැට නේමතව ආරම්භ කරන ්‍යවතුමූ සද්ධරම දේශනාව අඳුරවිදින ජීවිතයේ ඒ අන්තුර නොදැක ආලෝකය දකින්නට ජීවිතයේ අඳුර පවා දුරු කරමින් සද්ධරමය ආලෝකය ජීවිතයට නගාකරගන්නට ඔබට මගකයා දෙන උතුමූ සද්ධරම දේශනාව ම දේශනාා පවත්වන පූචනීය කෝරලයාගම සරණතිස පින්වැත් අපගේ ස්වාමින් වහන්සේ අපි සාධනාධපාත්තමෙන් නමස් කාරපූරුකෝ පිළිගනිමෝ අවසරයි අපේ හා උදුරුවනේ සාධූ සා සා දේශනාවට දායකත්වය දරමින් කටයුතු කරනවා නාමලී හා කපිල සමරජීව උ්ිනි හා ලෝලිත සමරජීව කෘෂිණි හා අසිත සමර්ජී ඇතුළු සිතුමි නෙතාාරා සෙතාරා මනුද වෙනුද හිරු හිමන්්‍යා දනුදිී එවගේම සවිදුු යන දෝදරුවන් ප්‍රදහන ඒ පවුලේ පින්වතුන්. සමනුන්හාචක්චකවාලේසු අතරාගගචන්තු දේවත ධම්මන් මනිරාජස්සේ සුනන්තු සගග මොක්ක දං ධම්මස් සවනෙ කාලු අයයං බදන්තා ධම්මස් සවන කාලු අයයන් බදනන්ත ධම්මස් සවන කාලු අයයං බදනන්ත නමුතස්ස භගවතුුවර හතු සභබදනමි සු අප අපටි හතඥානචාරස්ස nda seබලදර secaවසාරජවිසාදස satu tuteමස ධසරස ධ රජස ධම්මසාමස තගස සු සම සbutස. නमोතස්्य भगबතු අराह सब धamiසු අපට হাतඥාनेचा्य දස බල ධर से چතුुවිी साරජ ජेවිसारेදස්्य सबसातेම से धම්මසර्य धම්मराජස්्य धම්මसामिස. sesabannyunu sama sambutbu das seනotaස bagabetuwara hattu Sabdhamisu apa hatnya ne cara se Das badha secatu wesjewiarre dasse. සබභ සත්තුතුතමස්ස ධමිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මසාමිස්ස තතාාගතස්ස සබ්බඥඥනෝ සම්ම සම්බුද්බු දස්ස සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනාකොට වදාළ අති උතුම් ශ්‍රී සත්්ධර්මරත්නයෙන් ඉතාම පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරලා ධර්මශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස්කරගන්නන් නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලවා ආයිති භවයකින් සැනසන්නත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතරවීමී බලාපොරොත්තුවත් ඇතුූ. ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා ඒ ආකාරෙන්ම මුදුන් පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්මදානානි සංසයත් ධර්මශ ්‍රවනානි සංසයත් හේතුවාසනාවේවා කලාවිි ප්‍රාර්ථනා කරමු පින්නතුනියාාද ධර්මදේශනාවේ මාතුෘු කාව හැටියට මං යොදාග්ඩ කල්පනා කළි කර්මය පිළිබඳව කරුණු පැහැදිලි කරපු භාගිතුන් වහසේ දේශනා කළ ගාතාරත්නයක් මුල්කරගෙන ධර්මදේශනාව සිදු කරන්නට. ධම්ම පද පාලිය තමයි මේ ගාතාරත්නය සඳහන් වෙලා තියන්නේ. න අන්පලි කියන සමුද්දම න පබ්බතානාන් විවරන් පවිශස විද්්‍යතියේ සෝ ජගති පදේශූ යත්තට්ටිතෝ මුංචේය පාපකම්වා මේ ගාථාව සරල තේරුම අපි මුලි ස හිපත් කළු න අන්තලිකේන සමුද්ධ මජ්‍යයේ යම් කෙනෙකුට ගොඩ බිම හිටියත් අහස හිටියත් සමුද්‍රේ මැදෙ හිටිය න් පරුවත ගුහාාවක ජීවත්වන තමන් කළ කරුමයෙන් ගැලවෙන්ඩ පුළහංකමක් නැහ. කර්ම විපාකය නියමිත කාලයට ඒ ඒ පුද්ගලයා සොයාගෙන ඔහු කරා ගමන් කරනවා. බොම කෙටියෙන් අපිට සඳහන් කරන්න පුළහන් ඒ විදිහට තේරුම්. මේ ගාතාරත්නයේ බුදුරජාණන් වහසේ දේශනා කොට වදාලේ මොනවාගේ කාරණාවක් නිසාද අපේ භාගිතුන් වහන්සේ ජීවමානෝ වැඩඉන්න කාලි බුදුරජාණන් වහන්සේ දැකගණ්ඩ බොහෝ දුර බැහැර ගෙවාගන දායක කාරකාදී පින්නතුන් එනවා වගේම භික්‍ෂූන් වහන්සේල වැඩම කරනවා අං එහෙම වැඩම කරන භික්‍ෂූන් වහන්සේලා කණ්ඩායන් තුනක් මූුණ දුන්න අධදැකීම් කීපයක් බුදුරජාණන් වහන්සේට පැහැදිලි කිරීම තුලින් භාගිතුන් වහන්සේ ඒ භික්‍ෂූන් වහන්සේලාට මේ ගාතාරත්නය දේශනා කොට වදාළ එන් එක භික්‍ෂු කණ්ඩායමක් බොහෝම දුර ගෙවාගෙන පාගමනින්ම තමයි වඩින්නේ ඒ වඩින අතරේ දායක පිරිස ආරාධනාවක් කළා ස්වාමීණී ට දවස අපෙන් දානය වලඳල වඩින්න කියලා ඉති ඒ පිරිසට අනුකම්පා පිණිස ආරාධනාව බාරාරගන ඒ ගමට වැඩල දායක පිරිස දානය සකස් කරලා පිළිගන්වනකං උන්වහසල ටිකක් විවේකිව වැඩ හිටිය දවසට එක පාරයි දාගන්න එනිසා ටිකක් කල්වේලාසිරින් ඉ පාතියට පිටත්වනවා දායක පිරිස මුලින්ම කැඳ කැවිලයාදී ජාති භික්‍ෂූන් වහසලට පූජ කරනවා ඉන් පස්සේ දහවල් දානි පිළිගන්වනකං උන්වහසල ඒ නිවසේම වැඩඉන්නවා ඒ අත්‍රීතිං සමහරාය ධර්මසාකච්ඡා කරනවා ගැටල් විසඳගන්නවා ධර්මශ්‍රවනය කරනවා මේ මේ කටයුතුත් කරගන්නවා න වෙලාවට දාන වලඳලා උන් හසල අනුශසනා කරලා පිටත්වෙනවා. ඉති එහෙම දැන් මේ ආරාධනා කරපු පිරිස වෙනුවෙන් වැඩම කරලා විවේකීව වැඩඉන්න වෙලාවේ තව පිරිසක් එක පැත්තක ධනය හදනෝ හදිසියේම මේ ධනය හදන තෙල් චාත්තියකට ගිනිය විලිලා ධනය හදන තැන වහලටත් ගිනිගත්තා වහලින් නැගුණ ගිින්දර අහසටම නැගුණා හදිසී හමාපු මහස්සුළඟකින් ඉහලට ගත්ත රොඩු ගොඩක් අහසින් ගසාගෙන යනකොට අර ගිනිජාලාවට අහුවෙලා රොඩුකොඩ ගිනි ගත්තා ද ගිනි ගොඩක් තම යහසින් යන්නේ කොහන්දෝ ඉගිල්ලා යන කපුටක් හරියට මර ගිනි ජාලාය ඇදුුණ පිරිස බලාගෙන ඉන්න කොටම අපට පිලිස්සල බිමවැටිල මැරුුණති භික්ෂූන් වහසලත් මේක දැක්කා හැමෝම මේ ගැන කතාවුණා භික්ෂූන් වහසල කල්පනා කළා මේ සිද්ධියට මොකක් හරි පෙර සම්බන්ධ ඇත්තේෙන්න්ඩෝන අපි යන්නේ භාගිත වොහසලකටන එක භාගිත වොහසගේම හමු කියලා මතක තියාගත්තා තවත් භික්ෂූන් වහසල පිරිස බොහෝමදදුර බැහැරඉඳ වඩින අතර උන්වහසලට මේ නැවකින් වඩින්ට සිද්ද වෙනවා දෙනිසා නැවේ වඩිනකොට අතර මගදති උන්වහස්සේලා යම් සිදුවීමකට මූුණපානවා මෙ නැව හදිසේ සාගරයේ මැද්ද අතර වුණා ඉතින් නැව ගමන් කරන්න නැත්තේ ඇයි කියන කාරණාව බෝහොම පරීක්‍ෂා කළත් සිමතනක කාර්මික දෝසයක් දැකගණ්ඩත් බැරි වුණා අන්තිවට හැමෝගිම තීරණය වනේ මේ නැවේ කවුරු හරි මහ පෞකාරයකන්නවා. පෞකාරය නැවින් ඉවත් කළුත් මේ නැවාපහු ගමන් කරයි. එහෙම හිතන්ඩත් ලොකු ප්‍රඥාවක් එදා මිනිසුන්ට තිබුණා අපි කවදවත්තෙ හිතන ොහෝවෙලාට. නමුදැ පවකාරයා හොයයින්න විදිහක් නෑ එ නිසා හැමෝම තීරණය කළා එක කුසපත් අදි නොවාගේ ක්‍රමයක් පාවිච්චි කරමු කියලා ඇති අර වගේ කොල කෑලි හදාගන එක කොලක ලි්වා කාලකන්්යා කියලා කොලටික ඔක්කෝම බෙදවා බෙදල දැන් ආය පරීක්ෂා කරගනය නවා කාලකන්්‍යයා කියන කොළෙේ කාට දැබිලතින්නේ නැවේ ප්‍රධහන නාවිකයාගේ තරුණ බිරිඳට තමයි ලැබිල තිබුණේ. පලවිරි පාරණ කියලා ආයෙත් එකතු කළා නැවත කලවං කරලා ආයෙත් බෙදහම දෙවනිවතාවත් ඇයටමයි ලැබුණි නැවතත් කලවංකරලා තුන්ගෙනනි වතවෙත් බෙදහම තුන්ගෙන පාරත් යටමයි ලැබුණ පිරිසට වෙන කර කියාගන්න දෙයක් නැතුූගියා නාවිකයගේ මූුණ දිහා බැල්ලුවා ඔහුත් අසරනයි නමුත්තු සඳහන් කළා පෞකාරිය ඇයන ඇ නැවිං යවත් කරවු ඇය මගේ බිරිඳ වුනත් එක තැනැත්තියක් වෙනුවෙන් මේ නැවවින්න සියගානක්ගි ජීවිත අනතුරේ තියන්න මං කැමතින ඔහු එහෙම ප්‍රකාශ කළා ඔහු නැවත කියනවා මේ පැළඳගෙන ඉන්න ඉතාම වටින ආභරණය මේ අඳගෙනඉන්න ඉතාම වටින ඇඳුම් මේ අඳු ආභරන ගලවගන්් ඇයට පරණෑදු අන්දන්ටමෑ නිකම්ම සාගරයට දාණ්ඩිපා සාගරයට වැටිල මෑ දෑත ඔසෝසෝ බේරගණ්ඩ කියලා කෑගහන්ට පටන් ගත්තොත් මගෙත් එක කාලයක් ජීවත්වෙන ඇය එහෙම කියනකොට එක මටත් දරා ගණ්ඩ බෙරූ යයි එනිසා නැවේ තියනෙන වැලි භාජනයක් කරගෙන වැලිභාජනය ඇගේ ඇගේ ගැටගහල බාජනයත් එක් මුහදර දදාණන්ට එතකට ඒක පාරම යට යනවා ඔහු එම උපදෙස්තුන්නා අවශ්‍යනක් නැවෙන් අයින් කරලා බේරගන්ඩ තවත් ක්‍රමති එන්න ඇති නමුත් උපදෙස් ලැබුණි මේ විදිහයට ඉතින් ඇය කොයි තරං ජීවිතයේ බේරගණ්ඩ අනුකම්පාවිල්ලලා කෑ ගැහුවත් ඇ ඒ විදිහටම සාගරයට දාණ්ඩ සිද්ධ වුණා අර භික්‍ෂූන් වහන්සේලා මේ සිද්ධිය බලාගෙන කම්පාඋනත් මේකටත් පෙරහේතුවක් තියෙනෝමයි කියල උන්වහන්සේලත් තීරණය කළා අපි බුදුරජාණන් වහන්සේගෙන් අහලම දැර. තවත් භික්ෂු කණ්ඩායමක් බොහෝම දුර බැහැර ගිවාගෙන භාගිතුන් වහසේ වැඳගැන්ඩ එන ගමන උන්වහසල හැම දෑම නවාතැන් ගන්ඩ කොහේ හෝ ළඟතියෙන ආර්‍යයකට විහාරේකට ගිහිල රාත්‍රය පහන් කරන. මේ නතරේක ස්ථානයකට වැඩම කරහම උන්වහසලට රෑය පහන කරන්න ලැබුණේ විශාල ගල්ලෙනක් භික්ෂූන් වහසල පරිහරණය කරන තැන මනවාසන පනවල පිරිසිදු කරලා තිබුණ තැන එ මෙන භික්ෂූන් වහසල හත්නමක් විතර හිටිය. උන්වහන්සල ඒ ගල්ලනේ බිවේක ගත්තා දහවල් කාලයේ පුරාම පයින් වැඩම කරලා හුඟක් වෙහෙසිලා හිටිය ඇඟපත සෝදගන්න කල් වේලාසනින්ම වගේ ටිකක් ඇතපුුණා පහුව දෞද්දය අවදියලා බල නකොට ඉහලතිබිල පෙරෙල්ලාපු විශාල ගල හරියටම ගල්ලිනේ දොරගාවන අතර වෙලා කිසි කෙනෙකුට එලියට ඇන්ඩත්බ එලියෙන් කෙනෙකුට ඇතුළට එන්ඩත් බෑ ටත් පිරිසිං වතුරු ටිකක්වත් පිට පැත්තිෙන් ඇතුළට දෙඩ විදිහගුත්න පටි පැත්ත ඉන්න පිරිසක දැකලා අනේ පුදුම අපරාධයක් නනිකල මේ ගල ඉවත් කරන්න නොය ක්‍රම යෙදුණා නමුත් ගල ඉවත් කරන්න බැරූගියා ඇතුල ඉන්න අයත් ගල තල්ලු කළ එලියේ ඉන්න අත් ගලතල්ලු කළ නමුත් හොළවන්ඩුවත් බැහ ඉතිම් බැරිමනං වෙන කරන්න දෙයක් නෑ අත්හරන්ඩ නිතින් දවස් හතක් විතර ගතවා හ දවස වෙන කොට ගල ඉබේම පෙරෙල්ලගේග හැබැ ඇවිල්ල බලහම මේ හදදවසක් නිරා හාරයි. ශරීරයේ ඉතාමත්ම දුරුවලයි නමුත් යන්තන් ජීවිත රැකිල තියෙනවා දායක පිරිස් වහ වහා පානවර්ග කැඳවර්ග නොයෙක් දවල් මුලින් මුලින් ක්‍රමාණුලෝවුන් හසක වැලඳ දෙව්. බලදවල ටික ටික ශක්තිය දීල ආහාරපානාදීෙන් පෝෂණය කළාටි දවසක් එහෙම බිවේ කරගෙන ඇඟපත ටිකක් ශක්තිමත් වන හම උන්වහසලා ආයත් පිටත් වනාා බුදුරජාණන් වහස මුණ ගැහෙට මේ කණ්ඩායන් තුනම ජේතවනාරාමිට වැඩම කරන මාර්ගයේදී එකට මුණ ගෙහුණා නැවයාපුයයි ට පිසෙනවා දකපු පිරිසයි ගල්ලනේ හිරවෙච්ච පිරිසයි තුංගොල්ලම මේ පාරෙන් මුණනගෙවුුණ. සියලු දෙනාම තමතමන් මූනදුන්න අධදැකීම් සාකච්ඡා කර කරගි හිල්ලා බුදුරජාණන් වහන්සසිට වන්දනා කරලා ටිකක් විවේකීව කතා බහ කරලා බුදුරජාණන් වහන්සට මතක් කළා මගතුටේ ලෙබිච්ාදැකීම. පළවෙනි පිරිස කපුටගේ සිදුවීම මතක් කළා භාගිතුන් වහස දේශනා කළා මහනෙෙනි මේ කපුටා පෙර භවක ගොවයෙක් මේ ගොවිට හිටියා ගවයුඒ ගවයන් අතර හිටියා බොහෝම කම්මලි ගවේ වැඩකට අරගෙනයන්ට උත්සාහ කළොත් යන්නෙම නෑ අරගෙනයන ගවන් පාරය හෙම නිදාග ති නැවත බොහම අමාරුවෙන් නැගිටව නැගිටව ගන ති මොහු කිසියම් කටයුත්තකට අරගෙන යනයක මේ ගොවයට මහා පුදුම හිසර දෙය දවසක් හොඳටම කේන්තිීගිය අරගෙනාව පිදුරු ගොඩක් ගැනල සම්පූර්ණයෙන් ගවය බැහුව පිදුරුවලින් වහල උඹ එහෙන හැමදාහම නිදාගැින් කෙෙනගින් තිබා ගව පිච්ිලා මැරිලගිය මෙ මේ කර්මය නිසා අති දේර්ග කාලයක් ඔොහු නිරේ දුක් වින්ද සතර අපාේ බොහෝතන් වල ඉපදීප දිදුක්හින්ද අවශේෂ කරමය හැටියට මේවාගේ ආත්ම කීපයක්ම ඔහු පිලිස්සලා මැරුණ මූලික කර්මයේ මේකයි කියලා දේශනා කළ ොට නික් ික්‍ෂූ වහන්සේ හනව ස්වාමී අපි නැවෙනකොට මෙහෙම සිදුවීමක් වුණා බුදුරජාණන් වහන්සේ කරුණු දැක්වවා මහනෙනි ඔය කාන්තාව පෙර භවයක ඔය විදිහටම සුනකයෙක් මරල දැන්ම ම දැය වෙන භවයක කාන්තාවක් හැටියටම ඉපදිලා ඉන්නකොට ඒ ගෙදර හිටිය බොම ූරතලයට හදන බලු පැටියෙක් සාමාන්ඩින් ඒ සත්තුන්ගේ පුරුද්ධ තමයි ලෙංගතු වෙච්ච කෙන කවදහරියනකං බලාගෙනමඒ සාමාන්‍ය සුනකෑන්ගේ හැටි සමල්ලට ඒ පුදගලෙක්ො හැරි යනොට පිටි පස්සේෙන නවා එති මේ බලු පැටියත් හැමදාම මේ කාන්තාව යන්න කොතනද යන යන තැන යන යන්න තැන ඇපස්සෙන් යනවා එති නිතරෝම ඇය යන පිටිපස්සෙන් සුනකෙක් යන නිසා සමහර පිරිස් අවගඥාවට විහිලුවට ඇයට බලු වැද්දි කියලා නමක් පට බැන්ඳ. මේ මේ නමට ඇය හරිියකමැති නමුත් ති ගමනක් යනට කොයි තරක් මේ සතා එලෙව්ුවත් මද දුරක් ආපහු ගිල්ලා යනෝ. එක දවසක් කොඳටම කේන්ති ගිහිල්ල ලිඳගාවට ගිහිල්ල මේ සතාට අනගෙරබවා. ඇති ඔහු බෝහම සෙනෙහසිංාව ඊට පස්සේ කලේකට වැලි පුරෝල එ වැලි කලේ ලනුවේ ගැටගහල සුනකයාගේ බෙල්ලේ ලනුව අනි පැත්ත බැන්ද ඒ සතා දම සිද්ධිය දන්නේ නමුත් ඇදැන් ලින්ඳ ඇතුළට අර කල ගෙඩිය බානෝ ලනුව යුරවෙන කකොට ඇතැරිය වැලි කලේ ලින්ඳට වැටුනේ බලුපැටියත් ඇදගෙනම මෙන්න මේ කරුමය ඇයට අති දීර්ග කාලය සතර අපායේ දුක්ගිනල්ල දුන්නා. මේ විදියට නොයෙක් ආත්මෝවල ඉපදීපදි ඇයත් දියගිල්ල මැරිච්චවාර බෝමයි. තුංගනි කණ්ඩායම උන්වහසලග අත්දැකීමත් භාගිතුන් වහසිටි විස්තර කළා. එ වෙලාවේ අපි බුදුරජාණන් වොහස මතක් කලලා මහනිනි ඔබලත් ඒවගේම කරුමය සසර කරගත්ත පිරිස පෙර භවේක ගොපල්ඩු වෙලා ඉපදිලා හිටියා ගවයටි අරගෙන යම් ප්‍රදේශයකට ආහාර දෙන්න ගිය හම ඒ ප්‍රදේශයට සාමාන්‍යෙන් මේ ගොපල්ලු ආයත්තින දවස් හකට විතර පස්ස මගද හැමදාම එකම පැත්තට ගිය හම සත්තුන්ට ආහාරණෑනී හිද අද යන පැත්තට හිට එෙන්නේ නෑ හෙට යන පැත්තට අනිද්ධයන්නේ නේ එම චක්‍රයක් වගේ මේගොල්ලු මේ ගවිව අරගෙනයන් අර මුලින්ම ගියපු පැත්තට ආයනකොට දව සතක් විතර යවා එතකොට තනකොළ ආය වැවිල ලියල්ල තියෙන නිසා ගවයන්ට ආහාර තියෙනවා ආන් එහෙම ගිය එක දවසක හවසහූ ගවිවිටිකත් අරගෙන ගෙදර යනකොට හදිසිීතල කොයෙක් දෙක් තලොගයා අල්ලගම කියල තල පිටි පස්සෙන් ලවා තලගයා අසල තිබ හුම් භගට රංකුවා. ඉතිං හවස රාත්‍රියය බොහොම ඉක්මනට උදාවෙනවා එනිසා මේ වෙලාවේ ඔහු එලියට ගන්න කාරී කරණ්ඩ අමාරුයි හෙට එමු එහෙම හිතල නමුත් ඔහු පිටවෙලා යැයි කියලා හොම්බස් බිලටික ඔක්කොම ගහවා. වහල මේ යැයි ගියා හෙට කියන දවසේ මේ අමතක වුණා හට ගවර එන්න මේ පැත්තටනෙේ ආයත් රව්ම දවස් හතක් ගෙවිල්ලතමයි මේ පැත්තටාව හදිසි මර හොම හදක්ක දෙක සිදරටිකත් හලා එතකොට තමයි මතක්කුුණේ අපින වැැහුගේ කියලා මේ ගොල්ල ගිහිල්ල අර සිදුරු ටික විවෘත කේරුවා හද්දවසක් නිරාහරයෙන් හිට මේ සතා තැ බොහෝම කෙසඟයි සාපිපාසාාවෙන් පීඩාවට පත් වෙලා නිසා පිරිස බලාගෙන හිටියත් බො මමාරුවෙන් අර සිදුරකින් එලියට ඇවිල්ල හෙමීට හෙමීට කැලිට ඇදුණ මේ පිරිස කල්පන කලා මේක මරලා වැඩක් නෑදේ ඇදැ මසක් නෑ දිය වෙලා එහද මරණයට පත් කළේ නෑ ඒගොල්ුව අපපොහ ඩ ගිය මහනන්නේ ඒ ගොපලු පිරිස තමයි ඔබලා කරුමේ නිසා නිරේටගේ නෑ ඒ ප්‍රාණ ගහතය කළේ නෑ නමුත් සංසාරයේ නොයෙක් වර ඔයවාගේ දවස් හත බැගින් හිරවෙලා බඩගින්නේ පිපාසේ අසීමිට දුක්විඳපු වාර ප්‍රමාණය බොෝමයි. ඒ කරුමයි විපාකදුන්න තවත් භවයක් මේක කියල බාගිත වොහස කරුණු දැක්කුවා. එතකොට පිනතිරීමේ කාරණාවෙන් ිි ොක්ද පැහැදිලිවෙන්නේ. යම් කෙනෙක් මේ සංසාර යම් කරමයක් රැස් කරනවනම් අනිවාරීන් විපාකයක්ත් බලාපොරොත්තුවම තමයි ඒ කරමයට යෙදෙන්න්න වෙන්නේ. මාවිසින් සිදුකරන යම් කර්මයක් ඇත්ද ඒ සෑම කර්මයක්ම මාකරාමේෙනවා. මම කරපුදී තවකිනකට පවරන්ඩ බලහන්කමක් නෑ කැමැත්තෙෙන් බාරගණ්ඩ හැදුව ඔහවෙතරක පැමිණෙන්නේ නෑ කළේ මමනං මමම තමයි ඒකගේ වන්ඩ සිද්ධ වෙන්නේ. ඒ නිසා භාගිතුන් වහසේ දේශනා කොට වදාලා කරුමයක් ඒ ඒ විදිහට අපිට කොයි විදිහේද සංසාරයෙන් විපාක හම්බ වෙන්න කියලා අපි දන්නවා පංචසීලය පිළිබඳව සඳහන් කරනකොට ස පංචසීලේ සිල්පද හතර කර්ම පත බවට පත්වෙනවා මුණවටද කර්ම පත කියලා කියන්නේ මරනාසන්න වෙලාවේ මතක් වුණොත් නිරේට පමුණුවන්න සමත්වයෙනවා කර්ම පත එතකොට යම් කාරියක් මේ පන්සිල්වල කර්ම පත බවට පත්වෙන්ට හේතු කීපයක් සම්පූර්ණ වෙන්ඩුවනේ අඩවැඩි වසයෙන් එක පෙන්න්න ලාතියෙනවා න ගහතයේේවාගේ උදාාහරණයට ගත්තොත් කාරණාපහක් සම්පූර්ණ වන තැන එක කර්ම පතයක් බවට පත්වෙනවා. සතෙක් ඉන්ඩෝනේ පනතියන බව දැන ගණ්ඩෝනේ මරණ චේතනාව ඇතිවෙන්ඩෝනේ ඒ සඳහා උපක්‍රමයක් යොදණඩෝන උපක්‍රමයට අනුව මරණයේ සිදුකරන්්ඩෝනේ. මේ කාරණ ටික සරුව සම්පූර්ණ උුත් ඒ සම්පූර්ණ වෙච්ච කර්ම පතයක් බෞ් පත්වෙනවා අපි මැරණ වෙලාවක ඒ කර්ම පතය මතක් වෙනවන අපිට නිරයේ උපදින්නේ එක හේතුවක් බවට පත්වෙනවා කෝමත් නිරේටයන්න මේ කරුණු හේතු අර මරණයට පත්වෙන වෙලාවේ අකුසල කර්මයක් මෙනෙහෙවීම ප්‍රධාන හේතුවක් බවට පත්වෙනවා <im ැ කවදහරි දවසගේ ඒත් මේක මට විඳින්ඩ සිද්ධ වෙනවාති එතකුට අපි කල්පනා කරපු යොදාපු උපක්‍රම වලට අනුවම ඒ සතා ගාතනය වනේ නැත්තං සමහරලාට පොළු පාරක් වැදිල තුවාල වනාවෙඩ පුළුවන් ලේ එකතුවෙන කැටිගෙහෙන තත්ත්වයක් වනාවෙඩ පුළුවන් අතපය කැඩනාවෙෙන්ඩ පුළුවන් එතකට මේ විපාක වෙනම අපිට සංසාරයනවා මරණයට පත් නේ නෑ කර්ම පතය රවං වුණේ නෑ කකුල කැඩුුණ අපේ අතපපය කැඩනොත් එහෙ කීදෙනෙක් ඉන්නවද ඔස වගන ඉල්ල බෙහෙත් කරන්න නවත් මේ සතෙකුට එහෙම කරදරයකට මූුණ පා්ඩ වඋනහම් කවුරු එහෙම කරන්නද එනිසා දුක් විනිඳලලා දුක් ඉඳලා සමහර වෙලාවට තුවාල හැදිල එ වැඩිවෙලා පනුව හැදිල අනන්ත දුක්විිදල මැරෙනවා. එම ඇත්තං ඒ ඒ තැංගොලෝ පිළිකාබවට පත්වෙනවා. පැත්තකට ඇද වෙලා කකුල තිබුණ සමහට කාලයක් ගිහිල්ල කැල්සියම් බැදිල ඒවි දිහර කකුල් ආපහු සවිවෙනවා. මේ නොයෙක් ආකාරයේ නොෙක් තත්ත්වයන්ට මූුණ දෙනවට අනුව ඒ කරුමය සංසාරය අපිටත් එහෙම්මම ගෙවන්ඩ සිද්ධ වෙනවා ඒකයි මේ කර්මයේ තියෙන භයාානකත්වේ ඒ නිසා විදේශනා කළේ තුල්ලම්මයි භංග මහාකම්මවි භංග විශේෂෙන් චුල්ල කකම්මවි භංගවාගේ සූත්තර වල කරුමය කොයි තරග භයානකද අනිත් කාරණාව තමයි පින්නතිය අපි එකවරක් සිද්ධ කරන කරුමයක් අපිට එකවරක් සංසාරය විපාකදීල ඉවර වෙනවන කමක් නෑ සිය දහස් වර මේ සංසාරය ඒ කාරණාව නිසා මට වි විිඳින්ද සිද්ධ වෙනවා අ එක අවස්ථාවක රජ කෙනෙක් තමන්ගේ ආරක්ෂාව උදෙසා යාගයක් කරන්න සූදානම් වෙනවා යාගයට සත්තුත් එකතු කළ කතු කරපුු සත්තු නාවලා පිරිසිදු කරල තම යාග භූමයට ගෙනියඇන් ඒවාගේ එල්ලුවකුත් අරගෙන යනවා අරගෙන ගිහිල්ල නාවල යාග භූමියයට ගෙනියන්ඩ යනකොට මේ සතා මුලින් හිනාවනා ඊට පස්සේ ඇඩවා එදවට අර පිරිස හනවා මුලින් හිනාවෙලා ද දෙවනුව ඇඩුවේයි කියලා. එෙකොට මේ සතා මනුස්්‍ය භාෂාවයෙන් හිනාවෙලා හිනාාවුණාද මනුස්යෝ විදිහට මනුස්යෝ විදිහට ඇඩුවද නැතන් උත්තර දෙනකොට මනුස්ස භාෂාවයෙන් උත්තර දුන්නද බොහෝ දෙනට එහෙම ප්‍රශ්නක් එෙනවන්නේ. දෙ ධර්මය සඳහංකරනවා බොහෝ වෙලාවට අතීත ප්‍රඥාවන්තයන්ට මේ සත්තුන්ගේ භාෂාව හොඳට තේරෙනවා කියලා. එවට නොයේ උදාහරන් තැන්තැංගුල පෙන්න්න ලලාතිේෙනවා. සමහර තැන්වල සමහර සත්තු මනුස්ස භාසාාවම කතා කලා කියල සඳහන්කරපුත් තැනුත් තියෙනවා නැත්තං සත්ව භාෂාව තේරෙනවා අපේ කාවන්තිස්ස මහරජර කාක වන්න තිස්ස කියල කියන්නේ කපුටෙක් තරං කළුපාට වරණයක් රජ්ජරුවන්ට තිබුණ නිසා නෙමෙයි කපුටන්ගේ භාෂාව රජ්ජුරුවන්ට තේරෙන නිසා දේම ඇත්තං කාන්තිස රජරුව රන්වන් පාටයි කියලයි සඳ කරලතින්නේ සසර මහා දීර්ග කාලයක් පිම්පුර පුත්තමයක් මහාකල්පලක්ෂයක් තරයි කාවන්ති සාත්මය කියල කියන්නේ පාරමිතා පූරණය චාත්මය ඉති ඒ නිසා ශරීරවර්ණය දුර්ුවර්ණ වඩ තරන් හේතුවක්න එනිසා මෙර කපුටු බාසාාව තේරෙන් නිසා තමයි කාකවර්ණතිස්ස කියල කියන්නේ ඒවාගේ අර පිරිසත් ඉති විශේෂ ඥානය කියයට තියෙනව සත්ව භාෂාව හඳුන ගන්නඩ දර එලුවත් කියනවා ඒ කාරණාව ඔබලළඟ කියන්න බෑ ඒක ඹලගේ රජ්ජුරු ලඟ කියන්න රජ්ජුරූ ගාවට එක ගා කාරණාව ඇහවා ඇයි හිනාාවුනේ සඳහන් කළා මමත් සංසාරය දවසක එලිවකගේ බෙල්ලකපුවා ආංගේ කරුමේ නිසා මට දීර්ඝ කාලෙයක් බෙලි කැපුම්ම ලබන්්ඩ සිද්දර වුණා නිරෙෙන් නිදහස් වෙලා ආවට පස්සෙ මුලින් නිරේටයනෝ ඉට පස්සේ බෙල්ල කැපිල මතමයි ආත්ම පන්සීයක්ම මාවමැරෙන් දැනට හාරසිය අනු නමවතාවක් මං බෙල්ල කැපිල මැරුුණ මේක මං බෙල්ල කැපෙන් අන්තිමවතාව මේ කරුමේ නිසා ආං ඒක නිසා මටහුකක් සතුතුයි එකට මට හිනාගිය ඇඩුව මොකද කියලා හපු හම නමුත් මගේ බෙල්ල කප නෝබල මමවිඳපු ඒ දුකී කාලයක් විඳීද මටඒකට දුක හිටුනා එහින්ද ඇඩු රජරුනියෝග කළා මේ සතා මරන් ලපා මෝට රැකවරණයක් දෙන්ට එලුව සඳහන් කරනවා කවද වෙන කංගරකිින්දෙද පන්සියවෙනි වතාවත් මගේ බෙල්ල කැපිලම මැරැන්ඩ මෝනේ කවුරු මාව රකින්ඩ උත්සා කළ මම ඒ කරුමයට මූුණ දෙනවා මයි හජ්ජුරුවෝ විශේෂ හමුදාවක් යෙදවා එලුවට විශේෂ ආරක්ෂාවක් යෙදවා ද විශේෂිත ආරක්ෂක පිරිසකගින් රැකවරණය ලබන කොටේ කාටවත ඇල්ල වෙල්ලක පණ්ඩ බෑනනි බල මුොමොකද වෙන්න කියලා කියල තමයි ආරක්ෂාව යොදරතියෙන් නදැන් ආරක්ෂාව සපේන තියෙනවා එට මැරන්ඩ තියෙන දවස හැන්දෑවෙනකං කාලිගෙවුුණ කවරුවත්තාාවෙනය සතාමරන්ට ඉද හැමෝම වලාගෙන න්නවා එහම දෙයක් වෙයිද නමුත් සඳහන් කරනවා හවස් වෙන්ඩ හවස් වෙන්ඩ ඒ ලඟති විච්ච පරුවතයකට අකුණක් වතිනවා. ඒ අකුණ නිසා නැගෙන ගල් පතුරක් අ පිරි සාතරින් හඬ නගාගනය විල්ල මේ එලුවගේ බෙල්ල කඳින් වෙන් කරලදමී කරුමය ගැලවෙඩ හැටිය නැති බව විශේෂයෙන් පැහැදිලි කරනවා අං එනිසා යමෙක් තමන්ට සෙනහස නැත්තන් ඕන තරන් කරුම රැස් කරන්න පුළුව නමු මේලෝක ඉපදිච්ච හැම කෙනෙක්ම අනිත් සියලු දෙනාටම් වඩා තමන්ටයි වැඩියෙන්ම සෙනහසතියන්නේ ප්‍රඥාවෙන් ඒක දැකල මම මට කැමතින මම මට ආදරෙන මම විසින් මෙවන් කරුම සසර ගමනි රැස්්නොකරගතේතුයි අද ඇති කරනව නම් තව කෙනෙකුට වේදනාව තව කෙනෙකුට බයන් කුට දුකක් මානිසා අත්වෙනවා නං අනිවාර ඉදිරි දවසක ඉදිරි භවයක මමත් ඒ දුකට වේදෙනාවට පත්තෙන්ට බලාපොරොත්තුෙන් කැමැත්තිෙන්ම තමයි අනෙකාට එවන් කරදරයක් කළ යුත්ත. මොකද මාකරාමයක පැමිණෙනවා කියල මුලින් සදහන් කළේ නිසා. මේ කර්මය කියන ධර්මතාවය පුදුමාකාර සාධරණ ධර්මතාවය කවදාවත් අනුම්කරපු දෙයක් මට හින්නේ නෑ මංකරපු දෙයක් අනුන්ට යන්නෙත් න ස්වභාව ධර්මය කියල කියන්නේ මහා පුදුම ධර්මතාවයක් තියන තැෙන මේ ස්වභාවධර්මය යටතේ කොයි තරන්නම් පිරිසක් ජීවත් වයෙනවාද මිනිස්සු විතරක් නැමී සත්තු ඉද ඔවුන් සියලු දෙනාම සිද්ධ කරගන්න නොෙක් කරුම මේ මේ සත්වයා මේ මේ විදිහට අකුසල් කළා මේ මේ කරුම රැස් කලා කියන කාරණාව වෙන වෙනමම ඔවුන් පිළිබඳව මේ ධර්මතාවඇත්ති එක තියෙනවා අවදහරි දවසක ඔවුන් මේ ලෝක අතහැරල යනකොට ඔුන් මේහි ජීවත්වෙලා ඉන්න කාලි කරගත්ත හොඳ සහ නරක දෙකම ජයුතුතනටයනවා එතනින් තමයි තීරණය වෙන්නේ මොහු ඊළඟට උපදින් දඕනය කොහෙදද මොහුට කොයිවාගේ කරුමද විපාක දෙන්න තියෙන් මේ උපදින ජීවිතය තුළ සසර කරගත්ත කරුමවලින් කොපමන ප්‍රමාණයක් මොහුට විපාක දෙන්න සුදුසුද සියල්ලත් ඔක්කොම තීරණය වෙනවා හි පිල්ලමක් හන තරම් ඊටත් අඩු කාලයක්ක්තුල මේ සියල්ල තීරණය වෙලා ඔහුට ඊළඟ උපත් ලැබිලා එතකොට කවදාවත්ම තව කෙනෙකුගේකක් මොනම හේතුවකින්වත් වැරදිලා තවත් පුද්ගලයක් වෙනුව එන්නෙම එන්නෙම නෑ මමම කරගත්ත කරුමටික මා කරාම පැමිණෙනව කියන කාරණාව මනාව ප්‍රත්‍යක්ෂහි නිසා භාගිතුන් ව හස දේශනා කළා ඒකෙන් බේරෙන්ඩ තැනගුත් නෑ ගල්ගුහාාවක ගිරිගහාාවක හැංගිලා හිටියත් ඒ කර්මය තමන් සොයාගෙනනවා. සාගරයේ මැද්දෙ ජීවත් වනත් ඒ කර්මය තමං සොයාගනයනවා අහස් කුසට වෙලා ජීවත් වුනත් ඒ කර්මය ඔහු සොයාගනයනවා මේ විශ්වදහතුූ තුළ ට ගැලවෙන්ඩ තැනක් නම් ඇත්තේම නැහැ අපේ භාගිතුන් වහසේ තවත් තැනක පැහැදිලි කළා දිසෝ දිසං යන්තංකයිරා වේරීවා පනවේරින හරෙක් හොරෙකුට යම් අපරාධයක් කරයිද වෛරර වෛරක්කාරයකුට යම් අපරාධයක් කරයිද ආගේ දෙකටම වඩා බොහොම බිහිසුුණී මිච්චා පණිහිතං චිත්තං පාපියෝ නංතතුූ කරී බැරදියට පිහිටවගත්ත හිත ඒ පුද්ගලයා මහා පෞුකාරයෙක් බවට පත් කරනවා හොරෙක් හොරෙකුට කරන අපරාධයක් කියල කියහම් හොරෙකුට තවත් බලසම්පන්න හොරෙ කම්බුණහම නිතර ඔවුන් අතර තියෙන ගැටුම් ඉති ඒ නිසා පලිගණ්ඩ ගියත් සාමාන්‍ය මිනිහෙක් එක ගැටෙනවට වඩා දරුණු ගැටුමක්දෙන්. කොයි තරන් වදදීද කියන කාරණාවක් තේරණය කරන්න බෑ. එක ප්‍රමාණයකුත් නෑ මරණවා කියල කීවත් දසවදදීල මරන්නත් පුළුවන්. සමහරලාට නියපුුතු ගලොනු නියපතු ඇතුළට පිති ඉදි කටුවාගේ දේවල් අන්න නවා සමහල්ලට ඇංගිලිටික ඉතා කුඩාකුඩා කැබලිවලට කපනවා ඔහු හිතුූ හිතු හැටියට වද දෙන්න පුළුවන් එක සීමාවක් ප්‍රමාණයක් නෑ එට ව වෛරක්කාරයකුට කරදර කරනකොටත් එමයි සමහර වෙලාවට අපිට හන්ඩ ලැබෙනවා ගලිකු දහ පහලුස් පොලකට පහියෙන් ඇල කියලා විසිිතිස් පොලොකට ඇනල කියලා පාරක් දෙක කනිනකොට මැරෙනවා නමුත් තර හිතේ තියෙන වෛරත් එ ඒ කේන්තිය නිමෙන කම්ම ඇනගෙන ඇනගෙන ඇනගනය නවා වෙඩිති ඇන්ට ගිය හමත් එහෙම කරනවා හමහරලට කාලය එකට මැඇසුරු කරපුයගේ බෙල්ල කපන්ඩ තරන් දරුණු හිතක් වෛරයේ නිසා ඇතිරෙනවා. ේරිී වාපනවේරින වෛරක්කාරයක වෛරක් කාරයෙකුට කරන නපුරකට වඩා හොරෙක් තවත් හොරෙකුට කරන කරදරේකට වඩා පාපේට යොමුවෙච්ච පාපේට බරවන්න මෙ පෞ්කාර හිත අපිට කරනවා මහලොකු නපුරක් කරනවා පාපියෝඩං තතුව කරී අර අය කොච්චර වදදුන්න හොම පලිගත්ත අන්තිමට කරන්නේ මරණෙක්ඒ හොරාටවත් වෛඩක්කාරයටත් කවදාවත් අනික් පුද්ගලයාව මරලා නිරයටත් අල්ලු කරන්න බෑ නමුත් පවකාර හිත මම සතරආපානම මහා දුග්ගොඩක ගිල්ලෙනවා එහෙම කල්පනා කරලා බලහම අපි අනාධිමත් කාලයක් මේ සංසාර ගමනි කොච්චර පවු් කරල ඇද මම සඳහන් කලා ඒ ඒ ආත්මවල සමහර කරුම විපාක දෙන්නේ කියලා. ඔබ මම අපි ඔොක්කොම මේ වෙනකොටත් අපා ඒපදිලා දුක්විඳින්න කරපු තවත් නො කරුම අපින තියෙනවා මේ බවේ රැස්කරපපුවා න පෙර බෝල රැස්කරපවා නමුත් අපි වෙනත් කුසල කරමයක් නිසා මනුස්ස ජීවිතයකට යොුවච්ච නිසා අපායි විපාක දෙන්නක් තියන කරමෝල්ට විපාක දෙන්න බෑනනි. මනුස්ස ලෝක තුළ විපාක දෙන්න පුළුවන් කාරණාණං විටිං විට විටිං විට අපිට විපාක හම්බයෙනවා. සමහරලාට මේජීවිතින් පස්සේ අ පෙර කරන ලද කරුමය මාව නිරේගාමී කරන්න බොෝදුරට ඉඩ තියෙනවා. එහම නොවැෙන්ඩ නං මේජීවිතය තුළ බොහෝකු සල්ැස් කරන්න්න වෙන. හැම මේ ජීවිතෙත් බෝ කුසල් රැස් කරල සුගතියකට ගමන් කළත් අර කරුමය අහෝසිවීමක් නන. කවද හරි මං සෝවාන් වෙනකම් නිරේට ගෙනියන්ට තියෙන කරුමටික මං වෙනමම්ම බලාගෙන ඉන්න. අං ඒක නිසා ැන් අපි පින්කරල තිබුණත් තිරිසංලෝක ඉපදිච්ච කාලෙක මනුස්සලෝකෙ සැපවිඳින්ට තියෙන අවස්ථාව ලැබෙන් ැෙන. ත් කවදහරි දවසක එක්්පු සලයා අපිට ලැබෙනවා. එහෙම කල්පනා කරලා බලහම සසර කරගත්ත වැරදි කොච්චන ඇද්ද අපිට විපාකදේෙන්ට පව් කඳු පිටින්තියෙන් මිත්්‍ය අදෘෂ්ටික වයිපදිලා කොයිතරම් පව කරන්න ඇද. මේ වෙනකොටත්. අපි ඒ අතීත කර්මවලට අනාගතයේ දඩුවන් විනිින්ඩ උරුමකං ලබ යිඉන්නය. ඒ කාන්තයි දැනුවම විඳින්ද සිද්ධ වෙනවා හද උරුමකං ලබලයින්නේ ඉති ඒක තේරුම් අරගෙන නැවත නැවතත් මේ ජීවිතවලත් කරුම රැස් කරනවනන් අපි මේ සංසාරි කොයි තරං අසරණ පිරිසක් බෞට පත්වෙනවාද. ප්‍රඥ්ඥාවන්තයෝ මහපින්කර කර මහපිංකර කර අර කරුමවලට ළඟට එන්ඩ නොදී කුසලයෙන් කුසලයෙන් සම්පූර්ණ වෙලා යම් දවසක සෝවාන් ආදී මාර්ගඵලයක් ලබාගන්න තැනට ආවුත් නිරයට ගිහිල්ල විපාක දෙෙන්න්නට තියෙන කරුමටික එතනින් අහෝ සියලායනවා මොට සෝවාන වුනාට පස්ස එතනින් එහයාට අපපහුණි රේට පමනුවන් බෙරිනිසා. ප්‍රඥ්ඥාවන්තයා ඒක දැනගන බුද්දෝත් පාදකාලීත් පින් කරලා අබුද්දෝත් පාද කාලීත් පින් කරගන්ඩ ප්‍රාර්ථනා කරලා ප්‍ර්ඥාව ලබාගන කරුමහිංගේ ඇත්වෙලා සුගතියෙන් සුගතියයටටි හෙල්ල තුම් නිවංශාක්ෂාත් කරන්න කටීල්තු කරනවා ඒක තේරුම් ගණ්ඩ තියෙන හොඳම අවස්ථාව තමයි බුද්ධාන්තරයක ලැබෙන සම්මාධිට්ටික මනුස්ස ජීවිතය ඒ අවස්ථාව ඔබ මම අපි හැමෝම ලබාගනයිතියෙන්නේ හැබැයි අප්‍රමාධී වෙන්ඩුවනේ හෙටට කල් තිබ්බොත් අපිට පරාජයේ වරුම වෙඩ පුළුව අජේව කිච්චං ආතපං අද කළේතු දේ අදම කරන්න පෝජඥා මරණසුුවී මරණංසුවේ කෞුද දන්නේ හෙට මැරේද කියලා. අන්ගේ නිසා ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් අප්‍රමාදීව ලබල මේ භානක සංසාරෙන් එතරයන්ඩ කටීතු කරගන්ඩ භාගිතුන් වහසගේ ආශිරුවාදෙන් අනුකම්පාවෙන් සියලු දෙනාටම ශක්තිය දහිවිය භාග්‍ය වාසනාව උදාවේවා කියලා ශිරවාද කරනවා. පින්නතුනිාද ධර්මදේශනාවේ දායකත්වය දරුන් ලබනවා නාමලී මහත්මිය හා කපිල සමරජීව මහත්මහා උචිනී හා ලෝලිත සමරජීව කුෂිනී හා අසිත සමරජීව ඇතුළු සිතුම් නෙතාරා සෙතාරා මනුද වෙනුද හිරුලි, හිමන්්‍යයා, ධනිදු සවිඳු යනදූදරුවන් විසින්. උතුම් අරමුණ හැටිරෙස හිපත් කරනවා නිධන ප්‍රාප්තියට පත්වෙලා දැනට වසර හතක් සපුරණ ලීලා කුලවතිී රණසිංහ මෑණියන් සහ පින් බලාපොරොත්තුවන නැසීගිය සියලුම ඥාතිහිතමිත්‍රාදීන්ට මේපින් අනුමෝදන් වේවා සියලූම සම්මාධිට්ටික දෙවිවරුන් උන්වහන්සේලාට මේපින් අනුමෝදං වේවා සම්මාධිට්ටික දෙවවරු පු්්‍යනුමෝදනවෙෙත්තුවා අපගේ ඉල්ලීම අසත්තුවා අසා ඉටුකර දෙෙත්තුවා සිරිලක සියලු ජනතාවට සුවසේ වාසය කරන්නට හැකිලෙස වසංගත, දුර්භික්ෂ ස්වාභාවික වුවදුරු දුරු කරත්වා ධාර්මික නායකයින්ට දේශයේ දියුණු කරඩ ඉඩකඩ සලසත්තුවා සුකිත වූ දේශයක නිර්මල පරිාප්ති ධර්මයේ සිරිලක සියලුම ජනතාවට අහන්්ඩ ලැබී සුක ප්‍රතිපදාවකින් කෙටිම කාලයකින් අවබෝධ වී ප්‍රාර්ථනා කරන බෝධියෙන් ඒ ඒ බෝධීන් වෙත එලැඹීමට ඉඩකඩ සැලසේවා උතුම් ප්‍රාර්ථනාවක් මේ විදිහට ගොුණු කරමින් සමර් ජීව පවුලේ පින්වත් පිරිස පින් අනුමෝදං කළ සීරු දෙනාටම පින් අනුමෝදං වීවා සම්ය දෘෂ්ික දෙවියන්ට පින් අනුමෝදං කරල කළ ඉල්ලීමට දෙවියන් සවන් දෙෙත්වා අනුකම්පා කරත්තුවා මේ උතුම් ඉල්ලීම සම්පූර්ණ කරඩ දෙවියන්ගේ සහයෝගයේ ලැබේවා උන්වහන් සේලාටත් මේ පින් අනුමෝදංව උන්වහන් සේලාටත් අපට ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන මේ සංසාරෙන් එතරවෙන්ඩ මේ සියලු පුන්නෙ ධර්මයන් හේතු වාසනාවේවා කියල ප්‍රාර්ථනා කරබෝ ආකාසත් හාච බුණමත්ම හාදේවානාගා මහින්කා ఉnyaන්ත අනුෝதிितවා చिරරखం තුළකසාසනන් දේවූ වසතු කාලී න සయ සම්පතිහේතුచ පීත භවතුළකචරජ බවතුදම්මිකු